අද ඉදිරිපච් කරන අයවැය ශ්‍රී ලංකා ඉතිහාස නිදහස ලබල ඔවරුදු හැත්තපාකට පස්සේ රට බංකොලොත් කියලා බංකොලුත් තත්තයට පපච්රට පස්සේ ඉදිරිප් කරන අයවැයක් ඉදිරිපත් වෙන්නේ ජනාතිීපති රනිල්ලි ක්‍රම් සිංහ මුදල් ඇමතිවරය හැටියට. ඒක තව යිතිහාසික අවස්ථාවක් තිබෙනවා. ය යිතිහාසික බව තමයි එදදා සම්සය ඇැත්ත ඇටේ ආණඩුක්‍රම්වස්ථාව සංශෝධනය කරාට පස්සේ, විදායක ජනාධීපති ක්‍රමය ඇති කරාට පස්සේ, ඉතිහාසේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධයක් ලබාගත්, ජනාධිපතිවරයෙක් මුදල් ඇමතිවරේ හැටියට තම අය වැය ඉදිරිපච්කිරීම සිදුවෙනවා අත දවසේ. ඒක ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියටම, සුවිශේෂ අවස්ථාවක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපාධධාරියෙක් ඉතිහාසේ ප්‍රථම්වතාවට ජනාධිපතිදූරයට පත් වෙලා. රටක් බංකුලොත්තුුණනාට පස්සේ බංකුලොත් වූ රට ආර්ථික වශයෙන් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලී ඉදිරිපච් කරන අවස්ථාවක්. ඒක ශ්‍රී ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ඉතාම වැදගත් අවස්ථාවක් ැරටයි ප්‍රථමයම මතක් කරන තිබෙන්නේ. දැ අදමී ඉදිරිපච් කරන අයවැය එතුමගේ අදහස අනුව, දිපද නනිල් ක්කරම සිිහම ත්ම ල්පා කනවා විස්සයි හතලිස් අටේදී. ඒ වගේම කෙටිකාලීන ආර්ථික විසඳුන් සහ දීර්ගකාලීන ආර්ථික විසඳුන් ලබාදීම සොඳහා ගන්න ප්‍රධාන අයවැක් හැටියටයි ශ්‍රී ලංකාවට අඳුන්නල දෙන්න තිබෙන්නේ. මහජනය දන්නවා අය ගැනත් දන්නවා වැෑ ගැත් දන්නවා රට ංුලොත් බවත් දන්නවා. එතකොට සිහින ලෝක, මහජනය තුළ මේ අවස්ථාවේ පහවෙමින් තිබෙනවා. සහින ලෝක වුරුදු හැත්ත පහක් ගොන්න කළ තිබෙනවා. ඒසිහින ලෝක මහජනය දන්නවා එය ක්‍රියාවට නැංවිය නොහැකි ක්‍රියාවක් බව ඒ නිසා තමයි වර්තමානයේ වැඩ පිළිවෙල කඩාකප්පල් කරන අරමුණින් කරන විරෝධතා වලද හෝටල් සීවකයෝ පාරට ඇල්ල කියන්නේ අවවාධ කරන්නේ විරෝධතාකරුවන්ට කරුණක් කලලා ඉවත් වෙන්න කියලා. ඉදිරි ඉදිරිර්ශයේදී මෙවැනි කටයුතු කරන්න ගියොත් ත්‍රීවිල් පාක්කොල ඉන්න සහෝදර විලීට විල්ල කියයි කරුණ කළ මහත්ත ඇඉවත් වෙන්න සංචාරයකෙන් අවස්ථාව, ලෝකෙට වැරදි පණවිට තෙන්න්න එපා කියලා. දැම් මෙවැනි පරිසරයක් ගොඩ නැගිමින් තිබෙනවා. ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව සාමාන්‍ය ජනතාවත් පිළිගණමින් ඉන්නවා. ැන් මෙවැනි අවස්ථාවක ජනාතිපත්තුමා බලාපොරොත්තු වී. එක පැත්තකින් ශ්‍රම බලකායි සුවිශාල ප්‍රතිසංවිධානයක්. ඒ වගේම ඉඩම් ප්‍රතිපත්තිය පිළිබන්ඳ සම්පූර්ණ ප්‍රතිසංවිධානයක්. ඒ වගේම වෙළදාම සහ අපනයනය සහයෝජනය සම්බන්ධයෙන් සම්පූර්ණවෙලසක්. ඒ වගේම ලෝක ආර්ථිකයේ සමඟ අපේ තාක්ෂණය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් ජනාධිපත්තුමා මීට ඉහත කල් ල තිබෙන කතානුව පැහැදිලිවෙෙයි. තමයි මංහිතන්නේ අයවැයේ ප්‍රධාන අරමුණ හැටියට එතුමගේ කතානුව සඳහ වෙන ප්‍රධාන කාරණය ඒ වගේම සීග්‍ර ආර්ථික වර්ධන වේගයක් අවශ්‍ය කල්ල තිබෙනවා ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිසස් කරන සම්පූර්ණ වෙනසක් සමාජ පදධතිය තුළ අවශ්‍ය කරල තිබෙනවා ඒ වගේ පාලිමීන්තුය මහජන නියෝජිතයන් දෙසය විසිපස් දෙනගේ ප්‍රධාන වගකීම තමයි මුූල්්‍ය පිළිබඳ වක්කීම මූල්්‍ය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව අසමච් කල්ල තිබෙනවා රාජ්‍ය ආන්ත්‍රණය තුළින්. උදාහරණයක් ඇටේට දෙදස් පහළවේ දෙදස් විසි දෙක මේ වර්ෂය අප්‍රේල් මාසි අටවෙනිදා වර්මාන ජධීපති නනිල් වික්‍රම සිහ මැතුමාම පාල්ලිමින්තුව කතාවක් කල ඇතු ප්‍රකාශ කරනවා මෙහෙම කොහොමද රටක් බංකොලුත් කියල ප්‍රකාශ කරන්නේ කියලා. නමුත් මහජන නියෝජිතයන් කිසි වෙක්ඒ අවස්ථාවයි එතුමා දෙස බල්ල ඒ සඳහා පෙනීසිටී නැහැ. ත් අප්‍රේල් දොස් නිද වෙනකොට ට බංකොලොත් බව සීල් කරා. සම්පූර්ණ නීති විරෝධී මේ නිතර නිතර මතක් කරන්නේ අනිත්තාය මතක් නොකර නිසා. දැම්මේ නීති විරෝධී ක්‍රියාවලි සිදුනාට පස්සේ. අපි ඔබත් මමත් ණයක් ගත්තහම ගෙවන්න බැරිෙනම් අපි පලවෙනි ඉල්ලි මක් කරනවා අපි නයකරුගෙන් කරුණා කලා මාස දෙයක් කල් දෙන්න කියලා. පලවෙනි දවසම කියන්න දෙන්න කියලා. අඩුගාන මාස දෙකක් අවකල් ඉල්ලනවා. එහෙමයි සාමාන්‍ය ගමේ නායකරුවේ ක්‍රියාකර. දකට රාජ්‍යක නයකරුවේ ක්‍රියා කරන්න ඕන විදිහ ආණ්ඩුක්‍රමවස්ථාවයි කියලා තිබෙනවා. හිතුමතයට කරන්න බෑ. එන හිතුමතයට කල්ල තිබෙනවා. එවැනි විනාස කරපු ආර්ථිකයක් සම්බන්ධයෙන් මහජනය දන්නවා රටේ සබෑ තත්ත්වේ. ඒ සැබෑ තත්ත්වය අනුව කෝවි් නිසා පාරවාහන තිබුණේ නෑ. කෝවි නැතිව වනාට පස පෙටල් ඩීසල් බූම්තල් ැති නිසා පාරිේවාහන තිබේ නැ. එහනන් ැම් පාරිේවාහනාපහු ක්‍රමක්‍රමයෙන් පාරටයඉමින් තිබෙනවා. ෙදර ගෑස් තිබනේ නෑ පුටුම සකඩල ව එෙන තැනට පත් වුණ. එතකොට දරුණු ප්‍රතිවිපාක විඳින්න සිදුකරා අපේ ආර්ථික රටාවත් තුළ එහම් පාලිමේන්තුවේ මහජන නියෝජතයන් දෙශය විපස්තෙනගේ ප්‍රධාන වගකීම වන්නේ මේ වැරදිී තිබෙන මූල්‍ය ප්‍රතිපත්තිය නිමැරිදි කිරීමම් සඳහ පියවරගන්න. එහෙන යම් කිසි අපේ රටේ බදු ක්‍රියාවලිය තුළ යම් අයතා ක්‍රියාවලයක් සිදුවන ඕන. මහජනයා නොදන්නවාට මහජනයාම තමයි ඒක්‍රියාවල නොත් වන්දිග බන්නේ දාහනැකට ගත්තොත් අපේ ප්‍රධාන මර්මස්ථාන හැටිට ගත්තොත් දේශය ආදෑයම් දෙපර්මෙන්න්තුව එහෙම නැත්තං රේගුව එහෙම නැත්තං අපි කල්පනා කල්ලා බැලුවොත් වෙනත් අපේ තිබෙන ප්‍රධාන ආයතන ඒකන එක්සයිස්ටිපාර්ටප් එක මේ වගේ ආයතන දිහා බැලුවහම්ම මේ ආයතන ක්‍රියාවලිය තුළ යම් කිසි අයතා. සිදුවීම් සිදුවෙනවාන නම් ඒ අයතා සිදුවීමේ අවසාන ප්‍රතිඵලේ භුක්තිවිදින්න සිදුවන්නේ මජනතාවටමයි. යම් කිසි අයතා ක්‍රියාවලයක් සිරුුණම් ඒන් සිදුවන්නේ මහජනතාවටමයි. එහෙනම් මම දැක්කා ඊය දේශපාලන පක්ෂ ගණනාවක් එකතුවෙලා පොත් දෙකක් කෙළි දැක්වා ඒ පොත්් දෙක මං කියවල බැලවා මේ පොද් දෙකගේ සඳහන් කරුණු කාරණ සමහර කරුණු කමක් නෑ වැදගත්. හැවයි මේ කණ්ඩා එමට මේරට බංකොලොච් කියල ප්‍රකාශ කරද්ද. බංකොලොත්් කියල ප්‍රකාශ කරද්දිී රටේ දේශපාලක්ඥයෝ රටින් පිටවෙල යනකොට. රටේ දේශපාලඥන්ගේ පවල් සහ දරුවන් ්‍රීලංකාවයෙන් පිටමක් කලෑ ඕනකොට ආරක්ෂාව සඳහා මේ කණ්ඩායමට මේරුණකාරණ ඉදිරිපච් කරති වන පලිමිත්ව. ඉතක පාලිමින්වී ඉරිපත් නොකර මේක හන්දිවල ඉදිරිපච් කරනගේ මම හිත නෑැ. ඒ ච්චර ප්‍රයෝජනයක් තියනොකලා කමක් නෑ. පුද්ගෙ යෙන වැදගචකාරනා අර රනිල් ික්‍රමසක ජනාතතිපත්තුමා ඉදිරිපත්් කරල තිබෙන ජාතික සභාවට බලන්න පුළුවන් බන් දැක්ක එක කියල තියෙනවා බදු ක්‍රියාවලී තිබෙන අයතා ක්‍රමවේදය වෙනස්කිරීම සඳහා පිවර ගතයතුයි කියල එබොම හොදයි. එන අපිට මේ අනුව තිබෙනවා ක්‍රියා කරන්න අද දවසේ අයවැයින් ප්‍රධාන අරමුණ තමයි මේරට ලෝකයේ ඉහළ තැනක ඔසෝල තැබීමම් සඳහා අවශ්‍ය කරන පියවර ගැනීම. ආසියාාවේ ඉහල තැනක ෝ ස්ෝල ැබීම සහ අතතු පියවර. එඒනිසා තමයි ජනාතිපත රනිල් වි ක්‍රමසික මැත්තුමා කෝප් විසිහත සම්ලුවට ගහිල ඊජප්තිවේදී ප්‍රකාශ කරේ. ඩොළ බිලියන තුන්සිය පණහ යුද්ධය සඳහ ෝක බලවතුන් වියදන් කරනවා. හැබැ අහිනට පත් වූ ජනතාව සඳහා ලෝකය මීට වඩා අවධනය යොමු කළ තුයි කියලා. එතකොට ඩොල බිලියන තුන්සය පණහක මුොදලක් රෘසියාන යුප්‍රය යුද්ධය සහ බෙදහදාගන්නකොට. සාගිෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් මීට වඩා ලොව කල්පනාවෙන් ක්‍රිය කල ිතුයි කියන පනිිවිටේ එතුමා පකාශ කල තිබුණා.ඒවගේ එතුමා ආරක්ෂික විද්‍යාපීටයට ගිහිල්ල කරපු ප්‍රකාශයේදී. එතුමා නැවත ප්‍රකාශ කරනවා මේ අපේ ආරක්ෂක විද්‍යාපීටයේ ගැන ඊජුප්තේදී එතුමට කිව්ව කියලා ශ්‍රී ලංකාවේ තිබෙන ඉතාම ඉහළ මට්ටමේ ආරක්ෂක විශ්විද්‍යාලයක් බව ප්‍රකාශ කර කියලා. එතුමාක් හුදුමට පත් වනා කිය ශ්‍රීලං ආරක්ෂක විද්‍යාපිටය පිළිබඳ ැ බල මේ දදා සම්ිය සසුවක අසූ දෙකේ. එදා ආරම්භ කරන්න කොටත් මේට නායකත්වේ දුන්නා වර්තමාන ජනාතිපතති රණනිල්ලිුත්්‍රමික මැත්තුවා. පළමු ලමයි විශ්වවිද්‍යාලට දෙන්නා තුන්දනාපයකින් එවන කොට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන කිව්වා මේ උත්තු සපයන්න එවලන්න කණ්ඩායම් කියලා ගෝල් ස්පිටියට පෙළපාලිගිය. අවසාන ඒ පෙළපාලිය නිසා තවත් හොඳ දෙයක් වුණ. ඒ තමයි ආරක්ෂක කොතලාවල විශ්වවිද්‍යාලයක් බිහිුණ. ශිෂ සංවිධාන කල්පනාවෙන් ක්‍රියා කරාණන් අද ශ්‍රීලංකාව තිබෙන ශ්‍රීලාංකික විශ්වවිද්‍යාල දහත ඇතුළේ එහනං මේ ත්‍රවිධහමදාව පූණ කරන අංශක්‍රියා කරනවා. එනම් අද ඒ වෙන්කිරීම සිදුකරත් ශිෂ්ෂ සංවිධාන නොදන්නකමට. එනිසා විශ්වවිද්‍යාල පද්ධතියත් මේ අවස්ථාව කල්පනාව ක්‍රියා කළ ඉතුයි. විශ්වවිද්‍යාල වලට මේ ශිෂ සංවිධානවලට නීතිමය භාවයක් ලබාදුන්නේ එදදා සම්සය හැත්ත අට. ර් ජවදන ජනාතිී පපත්තුමාගේ පාලන කාලේද පාලිමේන්තුවට පනතක් ගෙනනල්ල සම්මත කල්ල බලාපොරොත්තුූනේ අරගලකරුවන් බිහි කරන්න නෙමෙයි ඒ පාටමාලා ශක්තිමච්කිරීමම් සඳ අවශ්‍ය කරන ශිෂ සංවිධාන පනතගෙනාවත් එක්සත් ජාතික පක්ෂයි. අද එය ජාත්‍යන්තරී ූමනාවට ඉටු කරන ව්‍යාපාරයක් බවට පත්තු නොත් ශ්‍රී ංකාව කඩාගෙන වැටයි. හම ක ම ජනති පපත්තුමත් දගින් දිගටම කියන්නේ. එතුමට බැන්නත් එතුමකි නො එකතුවෙමු කියලා. එතුමට අපහස කලත් එතුමකිනො එකතුවෙම කියලා. එතුමගේ නිවාස පිච්චුව හමත් එතුමකින එකතුවෙම කියලා. මේ එකතුවේම කියලා කියන්නේ. එකතු වෙලා තමයි එදා සම්ියයහතල සට නිදහස ලබාගත්තේ සිංහල දෙමල මුස්ලිම් බර්ග මැලි. ඒවගේම පුලවාද ජාතිවාද අවුසන් නැතුව. එකඹුතු කමණ නිසා නිදහස ලබාගත්තා. බදුුණු නිසා ආර්ථිකය පරාජයට පත් වුණක්. එන නැවත ජාත්‍යන්තර වූමනාවන්නිටු නොකොට පාලිමේන්ත්‍රය දෙසේ විසි පස්තනගේ ප්‍රධාන වගකීමවන්නේ මෙවැනි බංකුලොත්තුූ රටක් අද සවස්බාගේ. ඉදිරි පට් කර නයිබය හරහා ජාතික එකගතාවයක් ඇති කරගත හැකි ජාතික ප්‍රතිපත්ති මාලාවක් කරා මෙහේවිය හැකි. මේනටේ අනාගත තරුණ පරම්පනාවට ශ්‍රී ලංකාවෙන් පිටවෙල ගිහිල්ලා. රැකයා කරන තැනට ගමන් නොකර ස්ලෝකෙන් සිටිර තරුණ තරුණන්ට ශ්‍රී ලංකාවට ඇල වැඩකරන සමාජයක් නිර්මාණය කිරීමයි සම්පූර්ණ ජනාධිපත්තුවා බලාපොරොත්තුව වන වෙනස. ඒ නිසා තමයි කෝප් සමලිුවේ ජනාධිපත්තුමා කළ කතාව, BBCයේ ප්‍රධාන සිරස්ථලයක් හැටියට අරගෙන එතුමායි කතාව මුළු ලොවටම ප්‍රදර්ශය කළේ. BBC සේවාබොස්සේ ප්‍රදර්ශනය කළ. ඉති එනිසා මංහිතනව අද දවස ශ්‍රී ලාංකික ජනතාවට ඉතා වැදගත්වයි නිවැරදි මාවතකට යොමු කරයි වැරදි පාරට ඇදළදාන්න එපා සියලු දෙනා එක මුතු වෙලා ක්‍රියාන්කරමුයි කියන පනිවිඩයයි ජනධීපති අනනිල් වික්‍රමිකම ඇත්තුමා අයව ඉදිරිපත් කක තිබෙන අවස්ථාවේ ප්‍රකාශ කරන්න තිබෙන.